තිස්සේගේ පහ අභ්‍යාසයේ පුතේ පළවෙනි ගණනට අදාළව මෙන්න මේ රූප සටහන දීලා තියෙනවා. අපිට කියනවා AB සමාන්තරයි CD නම්. AB හා CD සමාන්තර බව ලකුණු කරලා තිනවා. නම් ADC කෝණය සමානයි BCD කෝණය බව පෙන්වනවා. පුතේ රූපෙන් අඳුනගන්න ADC කෝණය. ADC කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. මෙන්න මේක. BCD කෝණය කියන්නේ මේක. මෙන්න මේ කෝණ දෙකේ අගයන් දෙක සමාන බව අපි හේතු සහිතව ඔප්පු කරලා පෙන්නනවා. උදේ කොහොමද බලමු මම මේක සමාන බව පෙන්වයි. මේ බලන්න. උදේ හේතු සහිතව අපි ඔප්පු කරනවා. හරිද? එතකොට මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණයයි එකම ඛණ්ඩයේ කෝණ දෙකක්. මේ AB චාපය මගින් ඉතිරි කොටස මත අපාත කෝණ දෙක. එකම ඛණ්ඩයේ කෝණ දෙකක් නිසා මම ওই කතිර යෙන් ලකුණු කරපු කෝණ දෙක සමානයි. ඒ වගේම පුතේ මෙන්න මේකයි මෙන්න මේකයි සමානයි. ඒත් එකම ඛණ්ඩයේ කෝණ දෙකක්. ඊළඟට පුතේ මේකයි මේකයි සමානයි. මේකයි මේකයි සමානයි. එතන මේකයි සමානයි කියන්නේ මේ දෙකත් සමානයි. එහෙනම් මේ දෙකත් සමාන නම් මේ දෙකත් සමාන නම් මේ දෙක එකතු කරාම එන අගයයි මේ දෙක එකතු කරාම එන අගයයි අපිට ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් සමානයි කියලා අරගෙන අපි කෝණ දෙක සමාන බව ඔප්පු කරන්න පුළුවන්. දැන් බලමු මම සාධනේ ලියන හැටි. පුතේ මම ඉස්සෙල්ලාම ලියන මෙහෙම A AD B කෝණය. AD B කෝණය සමානයි AC B කෝණය. වගේම පුතේ B DC කෝණය සමානයි BDC කෝණය සමානයි BAC කෝණය. මේ දෙකටම හේතුව අපි ලියන්න වෙන්නේ එකම වෘත්ත ඛණ්ඩයක නැත්නම් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා. විපත් ප්‍රමේය තමයි එතන හේතුව කියන්නේ. සාධනයක හේතු දෙක. දැන් මේ දෙක සමාන බව හේතු සහිතව කරා මේ දෙක සමාන බව හේතු සහිතව. ඊට පස්සේ පුතේ මෙන්න මේ දෙකත් සමානයි. නේද? සෝරි මේකයි මේකත්. එහෙනම් අපිට කියත හැකියි. ඒ වගේම BAC සමානයි BAC සමානයි ACD ට. ACD කෝණය. මේකට හේතුව ඒකාන්තර කෝණ යුගල් සමාන නිසා. අපි ප්‍රත්‍යක්ෂයක් ඉගෙනගෙන තියෙනවා එකම අගයකට සමාන වෙනවා නම් මොන හරි අගයන් දෙකක් ඒ දෙකත් සමානයි. එහෙනම් BDC සමාන වෙලා තින්නේ BAC ට. ACD සමාන වෙලා තින්නේ BAC ට. BAC කියන්නේ එකම කෝණයකට. එහෙනම් එකම අගයකට සමාන වෙච්ච මේ කෝණ දෙකත් සමානයි. එහෙනම් මට ලියද හැයි. එම නිසා මේ දෙක ඔප්පු කරලා තියෙන හින්දා එකම අගයකට මේ දෙක අගයන් දෙක සමාන බව ඔප්පු කරලා තියෙන නිසා අපිට ලියද හැයි පුතේ BDC කෝණය සමානයි ACD කෝණය. මේකට හේතුවක් අවශ්‍ය නැහැ. මේක ප්‍රත්‍යක්ෂය. සාධනයකදී ප්‍රත්‍යක්ෂ භාවිතාව වෙනවා නම් ඒ අවස්ථාවට හේතුව අවශ්‍ය නැහැ. අනිත් හැම අවස්ථාවටම හේතු. දැන් මේ බලන්න. මම මේක එක කියලා නම් කරොත්. මෙන්න මේ ඔප්පු කරගත්ත කරුණ දෙක කියලා ඔප්පු කරොත්. මම 1 2 එකතු කරමු පුතේ. 1 2 එකතු කරාම 1 2 1 පළවෙනි සමානතාවයේ දෙවෙනි එකේ වම් පැත්තේ තින්නේ. එකක තියෙනවා AD B කෝණය. එකතු කිරීම BDC කෝණය. සමාන කියලා ඔප්පු කරපු දෙකක් එකතු කරනවා කියන්නේ ප්‍රත්‍යක්ෂ නේ. මේ දෙක සමාන නම් මේ දෙක සමාන නම් මේ දෙක එකතුවයි මේ දෙක එකතුවයි සමාන වෙයි නේද? එතකොට අනිත් පැත්තේ ACB පළවෙනි එකේ තින්නේ දෙවෙනි එකේ තින්නේ ACD. දැන් බලමු අපි ADB එක මේ දෙක එකතුව මේ දෙක එකතුවට දැන් සමානයි. ADB හා BDC එකතු කරාම ADB හා BDC එකතු කරාම අපිට මෙන්න මේ කෝණ දෙක එකතු කරාම මෙන්න මේ දෙක කෝණ දෙක මේකයි මේකයි එකතු කරාම එන එක අපිට තනි කෝණයක් විදිහට ලියත හැයි ADC කෝණය කියලා. මෙතන ඉන්න දින්ද ගන්න අර දෙක එකතු කරාම එන කෝණය තමයි ADC කෝණය. ඊට අනිත් පැත්තේ තියෙන්නේ ACB කෝණය. මේක අතර දාපු එක අනිත් එක ACD කෝණය. ඒ කියන්නේ මේක. එතන මේ දෙක එකතු කරාම එන තනි කෝණය තමයි BDC කෝණය. එහෙනම් මේ දෙක එකතු කරාම එන තනි කෝණය BDC කෝණය නම් අපිට ADC සමානයි BDC කියලා ඔය විදිහට ඔප්පු කරන්න පුළුවන් හේතු සහිත. හොඳයි. බලන්න එකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න.
पुते अपे मेतेंदी में साधने दी ओप्पु करन्न कियला तिबुणे मोनोहारी कोण देखक अगयन देखक समानयि कियला दैन अपिट मोय वगे x हा y कियला मोक हरि अगयन देखक समान बव ओप्पु करन्न तीनोन अपिट मेकट एकपारट हेतुवक दक्वन्न बैनि बैरि नम එකපාරට හේතුවක් දක්වන්න පුළුවන් නම් ගෙලින් මේ යගයන් දෙක සමානයි කියලා ලිව්ව හේතුව ලිව්ව. එච්චර. දැන් මේ කෝණ දෙක එකපාරින්ම සමානයි කියලා ලියන්න මොකක් හරි ප්‍රමේයයක් ඇසුරෙන් මේ කෝණ දෙක සමානයි කියලා ලියන්න පුළුවන් නම් ඒක එකපාරින්ම ලියන හැම විචතර දේවල් ලියලා ඉන්න ඕනේ නැහැ. එහෙම හේතුවක් ලියන්න බැරි නිසා තමයි අපි මේ විචතර දිගට හේතු වෙන වෙන ආකාරයකින් හේතු දැක්වේ. දැන් මේ දෙක සමානයි කියන හේතු නැති නිසා පුතේ මම මේ x හා y මේ x කියන මේ එක පැත්තක තියෙන අගය හැදෙන අගයන් දෙකක් සමානයි කියලා පෙන්න ගන්නවා. ඒ කියන්නේ x කියන y වගේට සමාන a හා b කියලා අගයන් දෙකක් එකතු කරාම x කියලා හැදෙනවා නම් ඉතින් මම ඒ වගේම y කියන අගය තවත් t හා d කියලා අගයන් දෙකක් එකතු කරාම හැදෙනවා නම් ඉතින් මම ඔප්පු කරගත්ත මේ දෙක සමානයි. ඊට පස්සේ මම ඔප්පු කරගත්ත මේ දෙක සමානයි කියලා. නේ? ඒකනේ කරේ මෙතන. ඊට පස්සේ තමයි මේ දෙක එකතු කරලා එන මේ අගයන් දෙක සමානයි කියන එක ඔප්පු කරගත්තා. ඔන්නත් ඒකෙන් ටිකක් හිතා. ඔතන මම xy ab කියන වීජ්‍ය සංකේතය යදාගෙන තිනවා. ඒ වගේ වීජ්‍ය සංකේත වෙනුවට මේවයි තින්නේ කෝණවල නම්. එතන කෝණයක නමක් කියන්නේ පුතේ ඒ කෝණයේ අගය වෙනුවට භාවිතා කරපු වීජ්‍ය සංකේතයක්. අර වගේ මොකක් හරි වීජ්‍ය සංකේතයක්. එතකොට මේ මේ නම ලියලා තින්නේ මේ කෝණයේ අගය වෙනුවට. ඒක එතකොට එක වීජ්‍ය සංකේතයක්. නැතුව මෙතන මේ වීජ්‍ය සංකේත තුනක් නෙමෙයි තියෙන්නේ. මේවයිදී අපි මේ සාධනයකදී කෝණයක නමක් ලියලා අනිත් පැත්තේ සමාන ලකුණු දාලා අනිත් කෝණේ නම ලියන එකේ අදහස මේ නම් දෙක සමානයි කියන එක නෙමෙයි. ඒ කෝණ දෙකේ අගයන් දෙක සමානයි කියන එක. ඒක පොඩ්ඩක් හොඳින් හිතන්න. එතකොට මේකත් අර x y වගේ මේ තියෙන වීජ්‍ය සංකේතයක්. මේ තියෙන තව වීජ්‍ය සංකේතයක්. එතකොට කෝණේක නමක් කියන්නේ වීජ්‍ය සංකේතයක්. පොඩ්ඩක් ඒක ගැන හොඳින් හිතන්න. හරිද? හොඳයි. පළවෙනි ගානට අදාළ අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න. අපි ඊළඟට යමු දෙවෙනි ගාන බලන්න. මේ සාධනය කිරීමේ ගැටලු පොඩ්ඩක් කල්පනාවෙන් ඔලුවට දාගන්න මේ සාධනය කිරීමේ ක්‍රමවේද. දැන් මුතේ දෙවෙනි ගානේ කියනවා ඔන්ලයින් රූප සටහන බෝඩ් එකේ දැක්කෙන රූප සටහන දෙවෙනි ගානේ දීලා තිනවා. අපිට කියනවා px සමානයි qx නම් px හා qx කියන අගය මේ රේඛා දෙකේ දිගවල සමාන නම් pq සමාන්තරයි sr බව පෙන්වනවා. කියන්නේ මේ pq රේඛාවයි sr රේඛාවයි මේ රේඛා දෙක සමාන්තර බව පෙන්වනවා. උතේ රේඛා දෙකක් සමාන්තරයි කියලා කියන්න නම් අපට මෙන්න මේ කරුණු ඔප්පු කරන්න ඕනේ. එකෝයි රේඛා දෙක අතර සෑදීලා තියෙන ඒකාන්තර කෝණ යුගලයක් සමාන බව ඔප්පු කරන්න. නැත්නම් අනුරූප කෝණ යුගලයක් සමාන බව ඔප්පු කරන්න ඕනේ. නැත්නම් මිත්‍ර කෝණ යුගලයක් පරිපූරක බව ඔප්පු කරන්න. කියන්නේ ওই කියන සමාන්තර බව ඔප්පු කරන්න ඕනේ රේඛා දෙක මොක් හරි තීරයක් රේඛාවකින් කැපුණාම හැදෙන ඒකාන්තර කෝණ යුගලයක් සමාන බව හරි අනුරූප කෝණ යුගලයක් සමාන බව හරි මිත්‍ර කෝණ යුගලයක් පරිපූරක බව හරි. ඒ කියන්නේ මිත්‍ර කෝණ යුගලයක එකතු 180 බව හරි ඔප්පු කරා. දැන් අපි මම මෙතන බලන්නේ පුතේ මේ රේඛා දෙක අතර හැදෙන ඒකාන්තර කෝණ යුගලයක් සමාන බව පෙන්වන්න තමයි මම උත්සාහ කරන්නේ ඉස්සෙල්ලම. එහෙනම් මෙන්න මේ කෝණයයි පුතේ සමාන බව මම මේ ඩොට් තියපු කෝණ දෙක සමාන බව ඔප්පු කරොත් ඒ කෝණ දෙක ඉසෙඩ් හැඩේට නේ පිටින්නේ නේ. ඒ කියන්නේ මේ දෙක ඒකාන්තර කෝණ යුගලයක්. මේ කෝණ දෙක සමාන බව ඔප්පු කරගන්න පුළුවන් නම් මොනියම් මොහෝ ආකාරයකින් අපිට කියත හැකියි. එහෙනම් මේ රේඛා දෙක අනිවාර්යයෙන් සමාන්තර වෙන්න ඕන මොකෝ මේ ඒකාන්තර කෝණ යුගලයේ සමාන නිසා. සමාන්තර නැති රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණට මේ ඒකාන්තර කෝණ යුගලයේ සමාන නැහැ. සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණොත් විතරයි මේ ඒකාන්තර කෝණ යුගලයේ සමාන වෙන්නේ. තේරුණාද? මේ ඒකාන්තර කෝණයයි මේ මෙතන මේ ඒකාන්තර කෝණ යුගලයේ මේ කෝණ දෙක සමාන වෙන්නේ මේ තීරයක් රේඛාවෙන් කැපෙන මේ දෙක සමාන්තර වුණොත් විතරයි. එහෙනම් ඒ නිසා මේ දෙක සමාන බව දැන් අපි කොහොම හරි ඔප්පු කරමු. දැන් මට මේක බලන් ඉදිද්දි දැන් මේ කෝණ දෙක සමානයි කියලා හේතු සහිතව ඔප්පු කරගන්න ඕන කොහොම හරි. මට පේනවා පුතේ මෙන්න මේ කෝණය මේ සමානයි කියලා පෙන්වන්න ඕන කෝණ දෙකෙන් මේ කෝණය මේකට සමානයි. එතන මේ කෝණය මේකට සමානයි. ඉතලම හරිමද? ඇයි? ඒකට හේතුවක් කිත හැ මේ පාද දෙක සමාන නිසා සමාන පාද වලට සම්මුඛ කෝණ සමාන නිසා මේකයි මේකයි සමානයි. ඊට පස්සේ පුතේ මේක සමානයි මේකට. මේක මේකට සමානයි මේක මේකට සමානයි. හේතුව මේ මේකයි මේකයි සමානයි.
සමාන වෙන්නේ හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා. එහෙනම් මේක බලන්න මේකට තමයි මෙයාව සමානලා තින්නේ මේකට තමයි මෙයාව සමානලා තින්නේ. එකම අගයකට මේ දෙක සමාන නම් මේ අගයන් දෙකත් සමානයි ප්‍රත්‍යක්ෂය. හේතුව කවශනේ අර කොප්පු කරන්න. එන්න එහෙනම් මේ අගයන් දෙක සමාන නම් මේ තියෙන්නේ අපට අවශ්‍ය රේඛා දෙක අතර තියෙන ඒකාන්තර කෝණ යුගලයක්. ඒකාන්තර කෝණ යුගලය සමාන නිසා මේ රේඛා දෙක සමාන්තර. දැන් බලමු සාධනේ ලියන්න. අපි ඉස්සෙල්ලාම ලියමු px = qx. මේ රේඛා දෙකේ දිග සමානයි. ඒකට හේතුව දත්තේ. මේ දෙක සමාන නිසා xpq කෝණය xpq කෝණය සමානයි xqp කෝණයට. ඒකට හේතුව ලිව්වොත් ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. මේකයි මේකයි සමාන බව. ඊළඟ පුතේ xqp කෝණය සමාන වෙනවා xrs කෝණය. මේ කෝණයයි ගත්තොත් එකම එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා. දැන් බලන්න xqp කියන එකම කෝණයට මේ එකම අගයකට තමයි මේ අගයන් දෙක සමානලා තින්නේ. එම නිසා අපිට ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් ලියත හැකියි xpq සමානයි xrs කෝණය. වැඩි හේතු දක්වන්න අවශ්‍යයි. දැන් අපි මෙතන ඔප්පු කරේ මෙන්න මේ කෝණය මේකයි සමානයි. එතකොට මේ කෝණ දෙක අර රේඛා දෙක අතර සමාන ඒකාන්තර කෝණ යුගලයක් නිසා අපි දක්වනවා එහෙම නිසා pq මේ රේඛාව සමාන්තර වෙනවා srට. මොන දැන් හේතු ලියත හැකියි ඒකාන්තර කෝණ යුගලයක් සමාන නිසා. දැන් මෙන්න මේ හේතුව ලියන්න ඕන නිසා තමයි ඒ රේඛා දෙක අතර මේ පිහිටන ඒකාන්තර කෝණ යුගලය සමාන බව ඔප්පු කරේ. તો ඒ කෝණ දෙක සමාන බව ඔප්පු කරලා තමයි අපිට ඊට පස්සේ මේ හේතුව ලියන්න පුළුවන් වෙන්නේ. හොඳයි. බලන්න මේකේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අපි බලමු ඊළඟට තුන්වෙනි ගාන. හොඳයි තුන්වෙනි ගානට අදාළව මේ රූප සටහන දීලා තිනවා. අපිට කියනවා AB AD සමාන්තරයි BC නම් AD හා BC සමාන්තර නම් ඉතින් ඒක දත්තයක් විදිහට ලකුණු කරලා දිනවා. ඒ කියන්නේ මේ දෙක සමාන්තර බව අපිට දීලා තිනවා. එන අපිට කියනවා AX සමානයි DX බව පෙන්නනවා. AX සමානයි DX. මෙන්න මේ රේඛා දෙකේ AX හා DX කියන රේඛා දෙකේ දෙකේ දිග සමාන බව ඔප්පු කරා. මට තේ රූපේ දිහා බලාගෙන ඉඳිද්දි පේනවා AX හා DX කියන්නේ මේ ADX කියන ත්‍රිකෝණයේ තියෙන පාද දෙකක්. එතකොට මේ දෙක සමානයි කියලායි අපි ඔප්පු කරන්නේ. පුතේ අපි ඉගෙනගෙන තියෙනවා මට ඕක බලන් ඉඳිද්දි මතක් වෙනවා මං ඉගෙනගත්ත ප්‍රමේයක්. මොකද්ද? ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ කෝණ දෙක ඉදිරියේ තියෙන පාද දෙකක් සමානයි කියලා අපිට ප්‍රමේයක් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් පුතේ අන්නේ ප්‍රමේය භාවිතා කරලා මම මේ රේඛා දෙක සමාන බව කියන්න නම් මේ රේඛා දෙක ඉදිරියේ තියෙන මේ කෝණ දෙක සමාන බව ඔප්පු කරගත්තොත් මේ දෙක සමාන බව අපිට දීලා නැහැ. එහෙනම් මම මෙන්න මේ කෝණ දෙක සමාන බව ඔප්පු කරගන්න බලන්න දැන් ඉන්නවා. දැන් රේඛා දෙක සමාන බව ඔප්පු කරන්න පුළුවන් මේ කෝණ දෙක සමාන බව ඔප්පු කරමු. ඔව් මේ කෝණ දෙක සමාන බව ඔප්පු කළොත් අර රේඛා දෙක සමාන සමානයි කියලා ලියන්න අපිට හේතුවක් තියෙනවා. එහෙනම් දැන් මම මෙතනින් එහාට කල්පනා කරන්නේ අර රේඛා දෙක සමාන බව ඔප්පු කරන්නේ මේ මේ කෝණ දෙක සමාන බව කොහොමද ඔප්පු කරන්නේ කියලා. හරි. දැන් මම හිතන්නේ දැන් මේ කෝණයයි මේකයි සමාන බව ඔප්පු කරන්නේ කොහොමද කියලා. තමයි දැන් හිතන්නේ. එහෙම බලන් ඉඳිදි මට පේන පුතේ මෙන්න මේ කෝණය මේකට සමානයි. මේකයි මේකයි සමානයි. ඒකට හේතුවක් තියෙනවා ඒකාන්තර කෝණ යුගලයක් සමාන නිසා. නේද? ඒ වගේම මේ කෝණය සමානයි පුතේ මේ කෝණය එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා. ඉතින් මේකට මෙයත් සමානයි මේකට මෙයත් සමානයි. එහෙනම් අපිට ප්‍රත්‍යක්ෂය භාවිත කරලා මේ දෙක සමානයි කියලා ඔප්පු කරා. මේ දෙක සමානයි කියලා ඔප්පු කරන් පස්සේ අපිට කියන හැම ත්‍රිකෝණයක සමාන කෝණ දෙකකට මේ සමාන පාද සම්මුඛ පාද සමාන නිසා මේ දෙකත් සමානයි. දැන් අපි සාධනෙ ඔප්පු කරන්න බලමු. එහෙනම් දැන් මම මෙහෙම ලියනවා. D AX කෝණය සමානයි
XCB කෝණයට XCB කෝණය. ඒකට හේතුව ඒකාන්තර කෝණ යුගල් සමාන නිසා. ඒකාන්තර කෝණ යුගල් සමාන නිසා. ඒ වගේම පුතේ ADX කෝණය සමානයි ADX කෝණය එහෙනම් මේක සමානයි මේක. XC B කෝණය. ඒකට හේතුව එකම ඛණ්ඩයේ කෝණ සමාන නිසා. දැන් මේ XC B කියන එකම කෝණයට සමාන වෙලා තියෙන මේ කෝණ දෙකත් සමාන වෙනවා. එහෙනම් අපේ ප්‍රත්‍යක්ෂ ඇසුරේ නිතැයි DAX සමානයි ADX. එහෙනම් මේ කෝණ දෙක සමානයි. ඒ කෝණ දෙක සමාන නම් අපට ඊළඟට ලියද හැකි තේ එම නිසා AX සමානයි DX. AX සමානයි DX. ඒකට හේතුව මේක මේ ත්‍රිකෝණයේ තියෙන මේ සමාන කෝණ දෙකට සම්මුඛපාද සමාන නිසා. එහෙනම් ත්‍රිකෝණයක සමාන කෝණවලට සම්මුඛ පාද සමාන නිසා ඔන්න ඔය විදිහට අපට ඒ සාධනය කරන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟට හතරවෙනි ගාණට. ඊළඟට හතරවෙනි ගාණේ මෙන්න මේ රූප සටහන දීලා කියනවා පුතේ AXC සමානයි AYB බව පෙන්න. හරිද? අපි ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. AXC කෝණය කියන්නේ මේක. එතකේ AYB කෝණය කියන්නේ මේක. මෙන්න මේ කෝණ දෙක සමානයි. දැන් කොහොමද බලමු අපි ඒක ඔප්පු කරා. ඉතේ මට බැලුව බලමටම පේන පුතේ මෙන්න මේ කෝණය මේකයි සමානයි. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා කියන හේතුව ලියත ඇයි ඒක. මොනවා හරි දෙයක් සමාන බව ලිව්වොත් ඒකට හේතුව අපි ලියන්න පුළුවන්. සාධනික. ඉතේ ඊළඟ මේකෙයි මේ සමාන බව ඔප්පු කරන්න තියෙන මේකේ එකතු 180යි. මේකේ මේකේ එකතුවත් 180යි. එහෙනම් මේ දෙකේ එකතුවත් 180යි මේ දෙකේ එකතුවත් 180යි කියන්නේ මේ දෙකේ එකතුවයි මේ දෙකේ එකතුවයි සමාන. දැන් එකතුව සමාන නම් මේ දෙක සමාන නිසා මේ දෙක ඉවත් කරගත්තොත් අපිට කියත හැ මේ දෙක සමානයි. දැන් මම මෙහෙම ගන්නවා. මම මේක සාධනෙට වෙනත් ක්‍රමයක් භාවිතා කරන්නම්. මම මේ කෝණයට අගයක් ගන්නවා පුතේ. මේක සිම්පල් A කියලා ගන්න. මොකද BX BX C කෝණය. ඊ අගය සිම්පල් A යයි ගන්න. අගයක් ගන්න පුළුවන් මොන හරි කෝණයක අගය වෙනකොට වීජ සංකේතයක් අතරින් අගයක් ගන්න. මොක හරි අගයක් තියෙනවනේ මේ කෝණයට. දැන් මම ඊළඟට ගන්නවා මේක A නම් මේකත් A. ඒ කියන්නේ BY C කෝණයත් එහෙනම් A වෙනවා. ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා. නම් මේක A කියලා ඔප්පු කරා. මේක අගය A කියලා අපි ගත්තා. ඕනම කෝණයකට අගයක් තියෙනවනේ ඒක විජේ සංකේතයක් ඇතුලෙන් මම ගන්න. එතකොට මේකේ අගය A කියලා ගත්තා මේකේ අගය එහෙනම් A කියලා ඔප්පු කරා. ඒක A නම් පුතේ ඊළඟ මෙන්න මේකේ මට මෙන්න මේ අගය මොකද A XC කෝණය. AXC කෝණයට සිම්පල් A එකතු කරාම අපිට 180යි කියලා විදිහ. ඒකට හේතුව සරල රේඛාවක් මත කෝණ නිසා. ඒ වගේම පුතේ AYB කෝණයටත් සිම්පල් A කියන මේ කෝණය එකතු කරාම මේ දෙකේ එකතුවත් 180යි කියලා අපිට ගත හැකියි. මේ දෙකටම හේතුව සරල රේඛාවක් මත PT කෝණ නිසා. මේ දෙකේ එකතුවත් 180 නම් මේ දෙකේ එකතුවත් 180 නම් 180 කියන එකම අගයට සමාන නම් අපිට ලියන හැම නිසා ප්‍රත්‍යක්ෂ ඇසුරෙන් AXC සමාන AX එකතු කිරීම A සමානයි AYB එකතු කිරීම සිම්පල් A කියන. ඔබට හේතුව දක්වන්න ඕනේ නැහැ. මොකද එකම අගයකට සමාන බව මේ එකතුවත් මේ දෙකේ එකතුවත් එකම අගයකට සමාන බව 180ට සමාන බව ඔප්පු කරලා ඉවරයි. ප්‍රත්‍යක්ෂ. දැන් අපි මේ දෙක සමාන බව ඔප්පු කරලා තින්නේ. එහෙනම් දෙපැත්තෙම A අඩු කරොත් සිම්පල් A අඩු කරොත් මේ පැත්තේ එකතු කරපු A ඉවත් වෙනවා. මේ පැත්තෙන් සිම්පල් A අඩු කරාම මේ පැත්තෙත් එකතු කරපු සිම්පල් A ඉවත් වෙනවා. එතකොට අපිට එනවා AXC සමානයි AYB. දෙපැත්තෙම සිම්පල් A අඩු කරන එක නොලිව්වට කමක් නැහැ. ලිව්වත් කමක් නැහැ. ඔන්න ඔය විදිහට සාධනය අපිට ලියන්න පුළුවන්. හොඳින් කල්පනා කරන්න මේ සාධනය
ලියපු ආකාරය පිළිබඳව හොඳයි අපි බලමු ඊළඟ ගාන හොඳයි පුතේ පස්වෙනි ගානේ දිනවා මෙන්න මේ රූප සටහන දීලා අපිට කියනවා BPQ කෝණය සමානයි BRQ කෝණයට BPQ කෝණය කියන්නේ මෙන්න මේ කෝණය සමානයි BRQ කෝණය මෙන්න මේ කෝණ දෙකේ අගයන් දෙක සමාන නම් අපිට කියනවා AEC කෝණ සමච්ඡේදකය AEC කියන කෝණයේ කෝණ සමච්ඡේදකය BE බව ඒ කියන්නේ AEC කෝණය සමාන කෝණ දෙකකට බෙදෙන රේඛාවක් ලෝ BE කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න කියන එක තමයි ඔය කියන්නේ මේ කෝණ දෙක සමානයි නම් මේක කෝණ සමච්ඡේදකය වෙන්නේ AEC කෝණය BE රේඛාව නේද BE රේඛාව කෝණ සමච්ඡේදකය වෙන්නේ AEC කෝණේ කෝණ සමච්ඡේදකය වෙන්නේ මේ කෝණ දෙක සමානයි එහෙනම් මේ කෝණ දෙක සමාන නම් අපිට BE රේඛාව AEC කෝණේ කෝණ සමච්ඡේදකය කියලා කියන්න පුළුවන් එහෙනම් අපි ඔප්පු කරන්න ඕනේ කොහොම හරි මම මේ කතිරේ දාලා තියෙන කෝණ දෙක සමාන බව අපිට මේ කෝණ දෙකේ අගයන් දෙක සමාන බව දීලා තියෙනවා දත්තයක් විදිහට දැයි අපි උත්සාහ කරමු පුතේ ඔක ඔප්පු කරන්න මම පුතේ මෙන්න මේ BPQ කෝණේ अगे एक्स एक्स मिन में कोने अगे वाई के लगा උතේ මේක යගේ x නම් මෙන්න මේක යගේත් x. ඒකට හේතු ප්‍රතිමුඛ කෝණ සමාන නිසා. එහෙනම් අපිට ලියෙයි APE කෝණය x වෙනවා. හේතුව ප්‍රතිමුඛ කෝණ යුගල් සමාන නිසා. දැන් උතේ මේක x නම් මෙන්න මේකත් x වෙනවා. මේ දෙක සමාන බව අපිට දීලා තියෙනවනේ. ඒකට හේතු දත්තය. එහෙනම් BRQ कोणे आ गया x වෙනු. ඒකට හේතු දත්තය. දෙක මේක x නම් මේකත් x වෙනවා. ඒ කියන්නේ CRD කෝණය. CRD කෝණය x වෙනවා. ඒකට හේතුව ප්‍රතිමුඛ කෝණ යුගල. ප්‍රතිමුඛ කෝණ යුගල් සමාන නිසා. දෙක මේක y නම් මෙන්න මේකත් y වෙනවා. මේ කෝණයගේ අපි y කියලා ගත්තානේ මේක y වෙනවා. ඒකට හේතුව මේ කෝණයයි එකම ඛණ්ඩයේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා. එහෙනම් RCD කෝණය එකත් y වෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා. බලන්න මෙන්න මේ ED කියන සුනිදාපේ මගේ ඉදිරි කොටස මත ආපාතිත කෝණ දෙකක් නෙමෙයික නේද? මේකයි මේකයි එකම ඛණ්ඩයේ කෝණ. y එක අපිට දෙදි වැඩගත් වෙන්නේ. මේ බලන්න. දැන් මුතේ මෙන්න මේ කෝණයේ අගය මම හොයන්න හදයි. මේ ත්‍රිකෝණයේ කෝණ තුනේ එකතුව 180 නිසා AEP කෝණය. AEP කෝණයේ අගය වෙනකොට මම AEP කියන නම භාවිත කරනවා. AEP කෝණයේ අගය එකතු කිරීම x එකතු කිරීම y. සමාන අංශක 180යි. හේතුව ත්‍රිකෝණයට කෝණ නිසා एकम पुते AEP कोणे आगे मां उक्त करो दिपत्ते में एकतु करो को x आडू कर आइन करन दिपत्ते में x उत दिपत्ते में y आडू करो मे पत्ते एकतु करो को x y इवत्तला गिला पत्ते नो 180 आडू करी में x आडू करी में y किला मम मेके एक किला नाम कर दे मडे पेन्नन्न ओने मेने मे कोणे मेकेट समानाय किला दम मेके आगे होया गत्ता 180 आडू करी में x आडू करी में y किला एना पुते मेके आगेत मम ओप्पु करला पेन्नन्न ओने 180 आडू करी में x අඩු කිරීම y කියලා මොකද PEQ කෝණය PEQ කෝණය PEQ කෝණේ අගයත් x 80 අඩු කිරීම x අඩු කිරීම y කියලා පෙන්වන්න ඕන. පුතේ මෙන්න මේ බලන්න. මෙන්න මේ කෝණේ හෙව්ව. මේ කෝණේ අගය මට හොයාගත්ත හැටි. අර විදියටම නේද? RCR DC කෝණේ අගයට x හා y එකතු කරාම ඒත් 180යි හේතුව ඒ ත්‍රිකෝණයට ඕන නිසා. එතකොට මට RDC කෝණය සමානයි දෙපැත්තෙම x හා y අඩු කරාම
180 අඩු කිරීම x අඩු කිරීම y කියලා හොයා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේක අගෙන් 180 අඩු කිරීම x අඩු කිරීම y. පුතේ මේ බලන්න. මෙන්න මේ BC කියන සුළු ඡාපය මගින් ඉතිරි කොටස මත ආපාතිත කෝණයක් තමයි මේ. ඒ ඡාපය මගින් මේ ඉතිරි කොටස මත ආපාතිත තව කෝණයක් තමයි මේ. ඒ කියන්නේ මේ කෝණයයි, ඒ කියන්නේ PEQ කෝණයයි නැත්නම් BEC කෝණය කියන්නේත් ඒකමයි. ඒකයි BDC කෝණයයි එකම වෘත්ත ඛණ්ඩයේ පිහිටි කෝණ දෙකක්. එහෙනම් මේකේ අගෙම තමයි මේකේ අගෙ වෙන්නේ. මේකේ අගයත් 180 අඩු කිරීම x අඩු කිරීම y. අපිට ලිතයි BC BE BE C කෝණය. ඒකත් 180 අඩු කිරීම x අඩු කිරීම y වෙනවා. එහෙනම් මේකේ 180 අඩු කිරීම x අඩු කිරීම y නම් මේකේ අගයත් ඒකම. ඒකට හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා. හරි. මේක දෙක කියලා ගන්න. බලන්න. එකේ සහ දෙකේ තියෙන කෝණ දෙකේම අගයන් දෙක. AEP කෝණය අගයත් 180 අඩු කිරීම x අඩු කිරීම y. BEC කෝණය අගයත් 180 අඩු කිරීම x අඩු කිරීම y. එම නිසා එක හා දෙක එක පැත්තක් සමානයි. එක එක කියන සමානතාවය දෙක කියන සමානතාවය සමානයි. එහෙනම් අනිත් පැත්තේ තියෙන අගයන් දෙකත් සමාන වෙනවා. එතකොට AEP සමාන වෙනවා BEC කෝණයට. දැන් අපි ඔප්පු කරේ මේ කෝණ දෙකේ අගයන් දෙක සමානයි කියලා. ඉතින් මේ කෝණ දෙකේ අගයන් දෙක සමාන නම් මේ AEC කෝණය සමානව දෙකට බෙදලා තිනවනේ BE මගින්. එම නිසා අපි ලියනවා BE යනු AEC කෝණෙහි කෝණ සමච්ඡේදකය වේ. සාධනෙ ටිකක් දිගයි. කල්පනාවෙන් බලන්න. ගැටලු තියෙනවා නම් නැවත හොඳින් හිතන්න. බලන්න එකේ සාධනය කරපු ආකාරය. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. බලන්න එකින් එක හේතු සහිතව ඒ අගයන් සමාන බව ඔප්පු කළා. BE රේඛාව කෝණ සමච්ඡේදකයේ බව ඔප්පු කරපු විදිය. හොඳට හිතන්න ඒක. රයිට්. දැන් අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අපි යමු ඊළඟට 6 වෙනි කාට. හොඳයි පුතේ අපි බලමු 6 වෙනි ගාන. 6 වෙනි ගානේ ওই වගේ රූප සටහනක් දීලා කියනවා. අපිට කියනවා AB සමානයි AC නම් AB හා AC රේඛා දෙකේ දිග සමාන නම් CDX කෝණය. CDX කෝණය කියන්නේ මෙන්න මේ කෝණය. සමානයි කියලා පෙන්වන්න ඕන දෙකයි ABC බව. ABC කෝණය වගේ දෙගුණයක් බව. මෙන්න මේ ABC කෝණය වගේ දෙගුණයක් බව. එතකොට මම පුතේ මේ ABC කෝණයේ අගය x කියලා ගන්න. ABC කෝණයේ අගය ABC කෝණය සමානයි x යයි ගන්න. ඕනම කෝණයකට අගයක් තියෙනවනේ. ඒ අගය අපි x කියලා ගන්නවා. ඒකේ අගය දන්නේ නැති නිසා. ඉතින් AB හා AC සමානයි. ඒක දත්තය. ඒ දෙක සමාන නිසා ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා පුතේ මෙන්න මේ කෝණය ACX කෝණය, ACB කෝණයත්, ACB කෝණයත් x වෙනවා. ඒකට හේතුව ත්‍රිකෝණයට සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. ඊට පස්සේ ඒකේ යගේ අපි x කියලා හොයාගත්තට පස්සේ පුතේ මෙන්න මේක හොයාගන්න. මෙන්න මේක මොන කෝණේද? BAC කෝණය. BAC කෝණය යගේ දන්නේ නැති නිසා මම ඒකේ නම ගන්නවා BAC එකතු කිරීම x එකතු කිරීම x. x එකතු කිරීම x සමානයි අසක 180යි ත්‍රිකෝණයක කෝණ නිසා. x ඇසුරෙන් BAC කෝණය යගේ හොයාගන්නයි මම හදන්නේ. එතකොට BAC එකතු කිරීම x එකතු කිරීම x 2යි x සමාන අංශක 180යි දෙපැත්තෙම 2යි x අඩු කරාම BAC සමාන 180 අඩු කිරීම 2යි x කියලා හොයාගන්න පුළුවන්. එහෙනම් මේක යගේ 180 අඩු කිරීම 2යි x කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ 180 අඩු කිරීම 2යි x කියලා හොයාගත්තට පස්සේ පුතේ මේක යගේ 180 අඩු කිරීම 2යි x නම් මෙන්න මේ කෝණය යගේ මේ කෝණ දෙකම එකම ඛණ්ඩයේ කෝණ දෙකක් නේ. එහෙනම් මේක යගයන් 180 අඩු කිරීම 2යි x වෙනවා. දැන් අපි ලියමු B D C කෝණය යගයන් 180 අඩු කිරීම 2යි x ම වෙනවා. ඒකට හේතුව
එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා ඒක දැන් දැන් මේක 180 අඩු කිරීම 2x කියලා වාගෙන් තියෙනවා එහෙනම් අපට අවශ්‍ය CDX කෝණය යගේ CDX කෝණය යගේයි දැන් මේ කෝණය යගේ අපි හොයාගත්තානේ 180 අඩු කිරීම 2x කියලා ඒ කෝණය යගේ එකතු කරාම මේ දෙකේ එකතු 180ක් වෙන්න ඉබයි සරල රේඛාවක් මත කෝණ නිසා සරල රේඛාවක් මත කෝණ නිසා දැන් පුතේ CDX එකතු කිරීම 180 අඩු කිරීම 2x 180යි කියලා තියෙනවා දෙපැත්තෙන් මේ 180ක් අඩු කරලා දෙපැත්තටම 2x එකතු කරමු ත්‍රිවිධ දින 180 උනොත් 180ක් අඩු කරලා 2x එකතු කරමු ත්‍රි 180ට 180 ඉවත් වෙනවා මේ පැත්තේ මේ පද ඉවත් වෙලා ගියාම CDX සමානයි 2x කියලා එතකොට x කියලා ගත්තේ මුලින්ම අපි ABC කෝණේ අගේ වෙනුවටනේ එහෙනම් x වෙනුවට ABC කියලා ගන්නත් පුළුවන් නැවත එහෙනම් CDX සමානයි දෙවර ABC කෝණේ අගේ x කියන්නේ ABC කෝණේ අගේ එහෙනම් CDX කෝණේ අගේ සමානයි දෙවර ABX කියලා ABC කෝණේ කියලා අපිට දක්වන්න පුළුවන් අපි අවසානට ඔප්පු කරේ CDX කෝණේ අගේ ABC කෝණේ අගේ වගේ දෙගුණයක් තේ ABC කෝණය යගේ තමයි අපි සිම්බල් x මගින් අරගෙන එතකොට අපි අවසානට ඔප්පු කරා ABC කෝණය යගේ සිම්බල් x නම් CDX කියන කෝණය යගේ 2x කියලා. ඒ කියන්නේ ABC කෝණය යගේ වගේ දෙගුණයක් කියන එකම තමයි. හොඳයි. ඒකත් හොඳින් බලන්න අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අපි යමු ඊළඟට 7 වෙනි ගාන බල. හොඳයි. දැන් බලන්න xb සමානයි xc නම් හත් වෙනි ගානේ xb දිග xc කියන රේඛාව දිගට සමාන නම් ac සමානයි bd බව පෙන්නනවා. ඉතින් මෙන්න මේක ඔබ දකින්න ඕන මෙන්න මෙහෙම. ac හා bd කියන්නේ ත්‍රිකෝණ දෙකක තියෙන පාද දෙකක්. ac පාදයේ ac රේඛාව බාහුවක් වෙන්නේ නැත්නම් පාදයක් වෙන්නේ ac x ත්‍රිකෝණයේ. ඒ වගේම BD රේඛාව බාහුවක් වෙනෝ BDX ත්‍රිකෝණය. උතේ ත්‍රිකෝණ දෙකක තියෙන මොනෝhari අංග දෙකක් සමාන බව සාධනය කරන්න ඔප්පු කරන්න දුන්නොත් අපිට උත්සාහ කරලා බලන්න පුළුවන් ඒ ත්‍රිකෝණ දෙක අංග සමබව ඔප්පු කරලා ඒ ඇසුරෙන් ඊට පස්සේ ඒක ත්‍රිකෝණයක තියෙන හැම අංගයකටම සමාන අංගයක් අනිත් එකෙත් තියෙන උන් නිසා අපිට ඔය කියන අංග දෙක සමානයි කියලා ඔප්පු කරන්න පුළුවන් දෙ කියලා. හරි. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම්බව ඔප්පු කරන්න පුළුවන් ද බලන්න. මේ බලන්න. මේ ත්‍රිකෝණයේ මෙන්න මේකේ ACX ත්‍රිකෝණයේ CX බාහුව BDX ත්‍රිකෝණයේ BX ට සමානයි කියලා දීලා තියෙනවා. දැන් මේ ත්‍රිකෝණ දෙකේ පාද දෙකක් සමානයි. ඒ වගේම පුතේ ඔය ත්‍රිකෝණ දෙකටම පොදු කෝණයක් වෙනවා මේක. පොදු කෝණය නිසා ත්‍රිකෝණ දෙකේම මේ කෝණය සමානයි. දැන් මෙන්න මේ කෝණ දෙක ත්‍රිකෝණ දෙකේට අහු වෙන කෝණ දෙකක් නේ. මේ දෙක එකම කණ්ඩේ කෝණ දෙකක් නිසා සමානයි. මේ කෝණයයි මේ කෝණේ එකම කණ්ඩේ කෝණ දෙකක්. ඒක නිසා සමානයි. එතකොට එක ත්‍රිකෝණයක තියෙන කෝණ දෙකකුයි පාදයයි. දැන් මේ බලන්න මේ ත්‍රිකෝණයේ තියෙන මේ කෝණයයි මේ කෝණයයි මේ පාදයයි. අනෙත් ත්‍රිකෝණයේ තියෙන මේ කෝණෙටයි මේ කෝණටයි මේ පාදයටයි සමානයි. නේද? එතකොට කෝකෝප අවස්ථාවට ගැලපෙන නිසා ඔය ත්‍රිකෝණ දෙක අංග සම්බව ඔප්පු කරන්න පුළුවන්. ත්‍රිකෝණ දෙක අංග සම නම් මේ ත්‍රිකෝණයේ AC පාදයට අනිත් ත්‍රිකෝණයේ BD පාදය තමයි අහු වෙන්නේ. ඒ දෙකත් අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕන අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සමාන විය යුතු නිසා. දැන් අපි අංග සම්බව ඔප්පු කරමු. මෙතන මම තෝරගන්න ත්‍රිකෝණ දෙක තමයි ACX ත්‍රිකෝණය හා ඇතක BDX ත්‍රිකෝණය සලක. එනි ACX ත්‍රිකෝණයේ ACX ත්‍රිකෝණයේ AXC කෝණය අනිත් ත්‍රිකෝණයේ BXD කෝණයට නම් දෙකක් තිබුණාට ওই දෙකම එකම කෝණය. එතකොට එක පොදු කෝණය. මේ ත්‍රිකෝණ දෙකට තියෙන පොදු කෝණය නිසා ඒ දෙක සමානයි. ඒ වගේම XAC කෝණය අනිත් එකේ BDX කෝණයට සමානයි. ඒකට හේතුව එකම
වෘත්තඛණ්ඩයේ කෝණ සමාන නිසා ඊට පස්සේ xb සමානයි නැත්නම් c එතන xc සමානයි xb ට ඒකට හේතු දත්ත එම නිසා acx ත්‍රිකෝණය අංග සම වෙනවා bdx ත්‍රිකෝණයට හේතුව මොන අවස්ථාවකට ගැලපෙන නිසාද කෝකෝපා අවස්ථාවට ගැලපෙන නිසා නම් කෝකෝපා අවස්ථාවට ගැලපෙන නිසා ওই ත්‍රිකෝණ දෙක අංග සමනයි මේ acx ත්‍රිකෝණය මේ කෝණයේ ඉදිරියේ තියෙන ac පාදය අනිත් ත්‍රිකෝණයේ මේ කෝණයට සමාන වෙන්නේ මේ කෝණයම පොදු කෝණය නේද ඒ කෝණය ඉස්සරහා තියෙන මේ පාදයට සමානයි ඉතින් අංග සම ත්‍රිකෝණය උගල එක අනුරූප අංග සමාන විය යුතු නිසා ඊළාට ac සමානයි bd හේතුව අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සමාන නිසා පුතේ මෙන්න මේ හේතුව ලියන්න නම් මේ අංග දෙක අඩංගු ත්‍රිකෝණ දෙක අංග සම බව ඔප්පු කරලා තියෙන්න ඕන සාධනයකදී සාධනයකදී මේ හේතුව ලියනවා නම් යම් අංග දෙකක් සමාන වීමට හේතුව විදිහට අංග සම ත්‍රිකෝණ යුගලයක අනුරූප අංග සමාන නිසා කියලා ලියනවා නම් අනිවාර්යයෙන්ම ඒ ත්‍රිකෝණ දෙක ඒ අංග දෙක අඩංගු ත්‍රිකෝණ දෙක අංග සම බව සාධනය කරලා තිබිය යුතුමයි ඒක නිසයි මේ ත්‍රිකෝණ දෙක අංග සම බව සාධනය කළේ හොඳයි ගිය අඩුපාඩු තියෙනවා නම් හදාගන්න අපි යමු ඊළඟට 8 වෙනි ගාණට 8 වෙනි ගාණේ උදේ වෙන මේ රූප සටහන දීලා අපිට කියනවා xp xs සමානයි xr නම් xs xr දිගට සමාන නම් ඒක දත්තය විදිහට ලකුණු කරලා තියෙනවා එහෙම වෙනව නම් xp සමානයි x³ බව xp රේඛාව දිගේ x³ රේඛාව දිගට සමාන බව ඔප්පු කරලා බලන්න. නැහ xp රේඛාව දිග x³ ට සමාන බව මෙන්න මේ රේඛා දෙකේ දිග සමාන බව ඔප්පු කරලා. මට බැලුවහම පුතේ පේනවා අපිට මේ දිග සමාන බව ඔප්පු කරන්න දීලා තියෙන xp සහ x³ තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ එකම ත්‍රිකෝණයේ තියෙන පාද දෙකක්. අපි ඉගෙනගෙන තිනවා ප්‍රමේය කිසියම් ත්‍රිකෝණයක තියෙන කෝණ දෙකක් සමාන නම් ඒ කෝණ දෙක ඉදිරියේ තියෙන පාද දෙකත් සමාන වෙනවා. එහෙනම් අපිට අන්නේ ප්‍රමේය හේතුව විදිහට ලියන්න පුළුවන් මේ පාද දෙක සමානයි කියලා ලියලා හේතුව විදිහට ත්‍රිකෝණයක තියෙන සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන නිසා කියන හේතුව ලියන්න නම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙනවා. හැබැයි මේ කෝණ දෙක සමානද නැද්ද කියලා අපි දන්නේ නෑ දීලා නෑ. දැන් දීලා නැත්නම් දැන් අපිට දීලා නැත්නම් අපි ඊළඟට බලන්න ඕනේ. මෙන්න මේ දෙක සමාන කරගන්න පුළුවන්ද කියලා මේ දෙක සමාන බව ඔප්පු කරන්න පුළුවන්ද එතකොට එහෙම කල්පනා කරද්දි මට පේනෝ මෙන්න මේ පාද දෙක සමානයි ඒ පාද දෙක සමාන නම් පුතේ මේ ත්‍රිකෝණයේ මෙන්න මේ කෝණය ගේ අගේ a කියලා ගත්තොත් මේ කෝණයේ අගයත් a-මයි එහෙනම් නම් මේක a කියලා ගත්තොත් මේකේ අගයත් a-මයි මේ දෙක සමාන නිසා පුතේ මේක a නම් මේකත් a එකම කණ්ඩේ කෝණ නිසා මේක A නම් මේකත් A එකම කණ්ඩේ කෝණ නිසා A නේද මේ කෝණයයි මේ කෝණය එකම කණ්ඩේ ඊට පස්සේ මේ කෝණයයි මේ කෝණයයි ඒත් එකම කණ්ඩේ කෝණ කියන්නේ මේකත් A කියන්නේ මේ දෙක සමානයි ඒ දෙක සමාන නිසා අනිවාර්යෙන් මේ පාද දෙකත් සමාන වෙන්න ඕන දැන් මම සාධනෙ ලියන්න යමු දැන් මම ලිව්වට මේවා A කියලා දීලා තිබුණ නැහැ නේ එහෙනම් මම මුලින්ම x s r කෝණයගේ සිම්පල් AI ගනිමු මේක යගෙන මම ඒ කියලා දැක්කා. ඒක යගේ A නම් මේක යගේ A. ඒකට හේතු සහිතව ඔප්පු කරලා ලියන්න ඕන. එම නිසා දැන් XR S කෝණය යගේත් සිම්බල් A වෙනවා. හේතුව ත්‍රිකෝණයක දැන් මේ ත්‍රිකෝණයේ පාද දෙක සමානයි කියලා දීලා තිනවනේ. ත්‍රිකෝණයක සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන නිසා. දැන් මෙන්න මේක A කියලා ගත්තා. මේක යගේ එන එක යගේ නම් මේක යගේත් A කියලා ඔප්පු කරා. ඊට පස්සේ මුතේ මේක A නම් මේක A වෙනවා. ඒ කියන්නේ QPX කෝණය යගේත් A වෙනවා. මේක A නම් මේකත් A වෙනවා. ඒ කියන්නේ PQX කෝණය යගේත් සිම්පල් A වෙනවා. මේ දෙකටම හේතුව එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා දෙකේම අගය A කියන්නේ එම නිසා දැන් මේකේ අගය සමානයි කියලා අපි ඔප්පු කරානේ එම නිසා අපිට කිව්වේ ඇයි xp සමානයි
x cube හේතුව ත්‍රිකෝණයට සමාන කෝණවලට මේ ත්‍රිකෝණ දෙක සමානයි කියලා ඔක්කොම ඉවරයි සමාන කෝණවලට සම්මුඛ පාද සමාන නිසා ඉගෙනගෙන තියෙන ප්‍රමේයන් දෙකක් එක ප්‍රමේයයක් තමයි ත්‍රිකෝණයක සමාන පාද තියෙනවා නම් ඒ ඉදිරියේ තියෙන කෝණ දෙක සමාන වෙන්න ඕන අනිත් පැත්තට ත්‍රිකෝණයක සමාන කෝණ තියෙනවා නම් ඒ ඉදිරියේ තියෙන පාද දෙක සමාන වෙන්න ඕන. එහෙනම් මේ ත්‍රිකෝණයේ සමාන කෝණ දෙකක් තියෙනවා කියලා ඔප්පු කරා. එහෙනම් මේ කෝණ ඉදිරියේ තියෙන මේ පාදයයි මේ කෝණ ඉදිරියේ තියෙන මේ පාදයයි සමාන වෙන්නේ. අන්න ඒ ඇසුරෙන් අපිට පුළුවන් xp සමාන x³ බව සාධනය කරගන්න. හොඳයි. එතනින් ඒ අභ්‍යාසයට අදාළ ප්‍රශ්න ටික අවසන් වෙනවා. ඒ වේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. අපි යමු ඊළඟ අභ්‍යාසය. බලන්න.